එම් ධර්ම දක්ෂිනාව මෙතෙන් සිට බිහිවු පිට ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමර සිපන බුදුදහමේ ශක්තිය සුවපත් කරන ධර්ම දක්ෂිනාව ගච්ඡන්තු දේවතා සංගම්මං මුනි රාජස්ස සුනන්තු සංග මුඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බජන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධනපාලකෝ නාම පුඤ්ජරෝ අටුකප්පභේදනෝ දුන්නිවාරයෝ බන්ධෝ අබලන්න පුඤ්ජති සුනරති නාග වනස්ස සුන්දරෝති සද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක බුද්ධිමත් පිරිසුනි අද දින මේ උතුම් වූ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය දරන්නේ මාතර උයන්වත්තේ නම්බර 72 නිවසේ පදිංචි සිට දැනට ස්ථානීය පර්මා මණ්ඩලයේ සේවයේ නියුතු බුද්ධිමත් විරාජ් දේවියට සම්මානසුළු කවුලේ කියන දනාමි උන් ලෝකයේම සුවපත් කරමින් ඊරු දිනාගේ සාංසාරික දුක් නිවාරණය පිණිස මහා කරුණාවෙන් මහා මෛත්‍රියෙන් ධර්ම දේශනා කරමින් පුද්ගලයාගේ අවබෝධය වැඩි කරවන්නට ලෝතුරා බුදුරජාණන් වහන්සේ සිදු කරපු නිහිය ගැන කල්පනා කරනකොට පුද්ගලයෙකුට තියෙන මේ දේශනා ප්‍රාතිහාරෙහි වටිනාකම අපට නැළමින් සාදාන්න පුළුවන්. හොඳට නරකට දෙකට කතමයි කියන මේ වචනය ගැන කල්පනා කරනකොට මේ කියමන ගැන කල්පනා කරනකොට පුද්ගලයේ අනසන්නක් පුද්ගලයේ වනසන්නක් මේ කටින් කතා කරන වචනය උපකාර වෙනවා. එනිසා අපි බොහෝම කල්පනාවෙන් අපිට සිතන්න තියෙන වටිනාම දහම් අරමුණක් ඇතියට හිතන්න පුළුවන්. මේ වාචික සංවරය, කායික සංවරය, වාචික සංවරය වගේම මානසික සංවරය හැමෝටම අවශ්‍ය කරන ඒ කටින් කරන වචනය ස්වරය නිසා මේ ලෝකේට සැනසිල්ල වගේම විනාශයක් ඇති කරන්න මේ වචනේ උපකාර වෙනවා. අද මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය දරන්නේ
ඉතාලියේ පර්මා නගරයේ සේවය නියුතු සේම රටේ රත්තරන් ගායක සිරි. ඉතින් මේ දරුවෝ රට හැර ගියත් තමන්ගේ සිරිත්තේ අතහැරලා මුලේ මතාගෙන මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උදාාර වාක්‍යයන් සුභාචර්යාසු විස්තරයි. දන්වාගේ එළු ආචාර්යවරයා මෞපියවරු දෙන්නේ මෞපියන්ගේ පරමාදර්ශය පූර්වාදර්ශය සිරමුන් කරගෙන තමයි ඒ දෙමෞපියන්ගේ පින්නති දරුවන් අපේක්ෂර මෞපියවර ඉතිහාස නොහිටියා. දෙමෞපියන් විහින් තමන්ට කියලා දුන්නේ හොඳ නරක පින් පව් අයහසව සාමුදින් අවබෝධ කරගෙන තම නෑනියන්ගේ ගෞරවය ආරක්ෂා කරමින් පියාගේ ගෞරවය ආරක්ෂා කරමින් පරම්පරාවේ ගෞරවය ආරක්ෂා කරමින් තමන්ගේ දූ දරුවන්ට පූර්වාදර්ශයක් හැටියට පරමාදර්ශයක් හැටියට මේ සිංහෝ මෞර්ය සත්තානේ ඉන්ද්‍රජන් කරුකින් සම්පූර්ණයි. අද ශ්‍රී ලංකාවේ ඉපදිලා දේශීය රටක පිටිකල ජීවත් වුණා අම්මගේ මෞඛ්‍යයන් වැඩි කියන නමකට නොකට ඒ මියගේ ඥාතීන්ට පින්දෙන්නත් සුජීවත්ව සිටින කාලයේ තමන්ගේ ජීවිතය සාර්ථකව සිදුවන තමන්ගේ සහෝදර සහෝදරි ඥාතීන් ඇතුළු සියලුම දෙනාට නිරෝගී සම්පත් දීර්ඝාය සම්පත් ප්‍රාර්ථනා කරන්නට මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ ඉතාලියේ ඉඳගෙන මම මතකයි මේ රත්නම් දරුවෝ සින්නත් විරාජ ජයවීර මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා ඊට වතාවක්ම තමන්ගේ ධර්ම දේශනාවට මාවම උදාගත්. තමන් ධර්ම දානමේ දානමේ පින්කමක් කරන්නේ දේශකයාණන් වහන්සේ ඇටියට සඳහාර වෙලා අමිතානන්ද ස්වාමීන් වහන්සේම අවශ්‍යයි කියලා තෝරාගෙන මේ වසරේ තමන්ගේ නෞකයන්ට පින් දෙන්නත් ඒ වගේම ඥාතීන් ආශිර්වාද කරන්නට තමන්ට තමන්ගේ ජයබර පිළිඳ ඇතුළු මේ දරුවන්ට ආශිර්වාද කරන්නට විශේෂයෙන් ධර්මදේශකයාණන් වහන්සේ දිහා මතත් මේ කාර්ය මණ්ඩලයටත් මුළු ලෝක සත්‍යෝම සුදුස්සෙත්වා නිරෝගීස්වා සුවපත්ස්වා ධර්මයෙන් සම්සෙන්න පිරිසක් බවට පත්ස්වා කියන මෛත්‍රී ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව දායකත්වයේ දරාගෙන නිවන් උතුම් ධර්ම දානමේ පින්කමක් සිදු කරනවා. ඒ නිසා මට අද කල්පනා වුණා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ වචිනා දාසා ධර්මයකින් මම මාතෘකා කරගත්තු මේ ධර්ම දේශනාව අද කාලේ නිතර නිතර අපේ රටේ ජීවත් වෙන බෞද්ධ බෞද්ධ සියලු දෙනාට ඇහෙන්න සලස්සන කරනවා. මොන ලෝකයේ බොහෝ දෙනා අපි විස්තරිකාල යමකින් අමතක කරලා තියෙනවා. පුද්ගලයන්ගේ දෝෂ නෙමෙයි ඒ ලෝකෙ විකසයිතයි. ආශාව තෘෂ්ණාව විකස වැඩි වෙනකොට ඒ තෘෂ්ණාව වැඩි වෙන අනන්ත ලැබිලා තියෙන කාලයේ සීමා වෙනවා. කාලේ විසිරෙනවා. සම්මුදාන සම්මන් නැරනවා කියන එක පවා තමයි අපිට ඒ නිසා රැස්තරන්නම තමයි ගතකට පූර්ති කරගෙන මහන්සිකා සමහර පුද්ගලෝ ජීවත්වෙන ගියා බැලුවහම විශේෂනම් අඳුන් ගන්න මේ මනුෂ්‍යන්ට මොලේ තිබුණාට මැරෙනවා කියන එකවත් හිතන්නේ නැරෙන්නේ මේ තරම් දෙස්තියි මේ තරම් කටයුතු කරන්නේ කියන හිතෙනවා. පුද්ගලයන්ගේ කතා සහ දිහා බැලුවහම කරන ක්‍රියා දිහා බැලුවහම පුදුම ගැඟලිල්ලක අවිවේකී ජීවත්වෙන මනුෂ්‍යෝ පොදසක් ලෝකේ ඇදීලා තියෙනවා. ලෝකයේ දිනනකමක් නැ බනහන අපේ රටවල් වල අය උපදිනකොටම අනිත්‍ය දුක්ඛනාත්ම වටහා ගත්ත අපේ මිනිසුන්ට මරණය අවශ්‍ය කියලා කියනවා. නරණ බව අමතක වුණහම ඕනෑම දෙයක් කිසිම ලැජ්ජාවක් බයක් නැතුව වෙන වරද කරන්න පුළුවන් තමයි කියන්නේ. ඉන්නතුනි බණ අහගෙන ඉන්න ඔබටයි මාමේ කරුණාවෙන් මතක් කරනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අසූහාර දහහා ධර්මස්කන්ධයේ ඉතමත කියාගෙන ඉන්නේ. ඔබනේ ධර්මයේ පොදු සිහි කරන්නේ තේ ආරාම විහාර වන්සිතින් නාමින් නොයෙකුත් එන්වට ගිහිල්ල ධර්මයේ ප්‍රගුණ කරනවායි කියලා ඔබ සාර වශයෙන් කපිලීමෙන් ගණ බහවලා කරනවා කියලා හිතුවා. මොහොතකට නතර වී ඔබ හිතන්න මගෙන් ඉතිරිසු යුතුකම් කොටසම ඉස්සර කරලා තියෙනවා. මම මනුෂ්‍යයෙක් හැටියට ඉපදුනාම මට මහ ලොකු වටකීමක් තියෙනවා. මම මෙලවට දීතර කුමගේ මව්පියන් කියලා ආරක්ෂා කරන්න ඕන. ඒගොල්ලෝ පෝෂණය කරන්න ඕන. දෙදෙනෙකුට පිටිට වෙන්න ඕන. තමන්ගේ දෙමව්පියෝ එදාටත් හදුනා මේ සියලු දේ කටයුතු කරලා උදව් උපකාර කරලා මරණයන් පස්සේ සීගිය කලත් සිහිතරටම ඒ මට අතහිදුණු මගේ රත්තරන් දෙමව්පියෝ නෑදෑයෝ සිහිපත් කරතම මට ඒ අයට පින් දීමට වෙලාවක් ඉලක් තිබුණා. ඒ පුණ්‍යානුමෝදනාව කිරීමටවත් මට වෙලාවක් කලාවක් තිබුණද කියලා අපි හැමෝටම කිසි පැවිදි සියලු දෙනාට හිතන්න මුද බුද්ධ වචනය අද පැහැදිලි කරන දෙන්නයි මා කල්පනා කරන්නේ. මා මාතෘකා කරපු මේ ගාථා ධර්මය සඳහන් වෙලා තියෙන්නේ ධම්මපදයේ නාග වර්ගයේ අයිති පස්වෙනි ගාථා ධර්මය. මේ සූත්‍ර පිටකයේ සඳහන් වෙන ගාථාවක් නේ. ඉතින් මේ ගාථාව ඉතාම ලස්සනට මේ තිරිසන් සතේ උපමා කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ 550 ජාතක පොතේ සඳහන් වෙන වටිනා ජාතකේ මාත පොතේ නාගරාජ ජාතකේ මාත පොතේ නාගරාජ ජාතකයේ ආරම්භ කරගෙන තමයි මේ සූත්‍ර දේශනාව මේ ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක උපමා කරගෙන ධර්ම දේශනා කරන්න හේතුව මොකක්ද? මේක අපි හැමෝටම අනිවාර්යෙන් මෙනෙහි කළ යුතු වටිනා ධර්ම කොටසක්. ඒකයි මම මතක් කළේ මා මිනිස්සුන්ගේ දීපදිකා මගෙන් ඉතිරි යුතුකම් කොටස නම සිද්ධ කරපු යුතුකම් ඉෂ්ට කරපු මිනිස්සුන්ද මගේ වගකීම් මම මගේ හැරලද පැහැර හැරලද නැත්නම් වගකීම් ඒ ආකාරයෙන්ම සිද්ධ කළාන්නේ තමන්ටම හිතන්නේ තමන් ගැනම හිතන්නේ තමන් පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ විශිෂ්ට උපමාවක් උපමාවකින් මෙවැනි ධර්ම දේශනාව සිද්ධ කළේ සමාරුන්ත පණ විදල බණ කළයි. පණ කිව්වත් සංදෂ්ක්‍රියාවක් ඇතිවෙන තරමට මොයකු ධර්ම සංවිධාන කළා. මේ ධර්මවල හැංගිලා තියෙන පරමාර්ථ ධර්මය නිවැරදි ලෙස වටාගත්තු තින් අපිට පුළුවන් පින්වතුනේ මේ බුදුරජාණන් වහන්සේගේ ආර්ය ධර්මයේ මේ ජීවිතයෙන් අපේ ජීවිතවලට සද්ධර්මය තුළින් අපට මේ මොහොතේම අපේ හිත සුවපත් කරගන්න පුළුවන්. ඒ වගේම අපේ සුවපත් වූ හිතින් තවත් බොහෝ දෙනාගේ හිත සුවපත් කරන්නට උදා වෙනවා. මේ නාගවරයේ තයිති පස්සේ ගාථා ධර්මය දේශනා කරන්න හේතුවක් තිබුණා. තරම් මහලු බමුණේ කලදිවර ජේතවනාරාමයේ අසුරු කරගෙන හිටපු විශිෂ්ට බමුණේ අරමුණු කරගෙනයි මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ චේතනා කරන්නට කල්පනා කළා. ධනපාලතෝ නාම කුංජරෝ අටුකප්ප භේදනු මුනිවරය බද්දෝ කබලන්න බුංජති ඌනරති නාග වනස්ස කුංජරෝ දාපාලු මුන් නිවාරය අසුළු බෙහෙදලු සුමල් අරු හසලක් සෙවීම ඉදිසල
ديشي فاصلة كتجية جاتي أندر فاصلة كتجية سبو هلوك وبي ملين فاصلة كتجية بلان سي فاصلة كتجية سبت خندنا كتجية لدينيام سين فاو كتجية لدينيام سيوا كيما سبتية أفا يجانا كتجية لدينيام شششة تدرابون ديشي يام دستا شششة تيباني قلتنا كوادنا سين فاو جانا بتا آماني تيرا 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 قلتنا كتجية سين كرا نهتي فاوين والا كنا نهتي ويقول سالزون كيان غالبالات دارتين نوزه موهتين موهتا ممسو ورغي عالجي كولدارمو كيلتي 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 فما نجري سيري سرمين فيران جايزه فتنها هاتوي قولي سيري نعمل فيني راس نعمل استتغلان لهذا السلبتي يسال غيازان كمان تعطي تدوني كمان موسمي في السماء كما لسامي دارو لوكس كويسيا كمان لموكي على السلام لموكي وميجي على بدرجان وعندنا وعندنا نعمل فدار فردي اتوا قال كالكتان تيسانا مقدسي كيل من بوتواتين مرنين فاتت امام داتي تدير تمام جيل كيسو فاتت من داتني كين هريا موتوكا ياسرانا يسرم فراولا سيلوم يجينا فيك من جيلس فتنه عشوى جارنا سعيد سعيد ادني ولكن هناك سيئه للاسف في المدينه التي تتمتع بها 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 මහලුකාලේ මේ සියලුම යුතුයකම් කළා තමන්ගේ දෙමව්පියන් දෙයුතුයකම් කළා තමන්ගේ ඥාතීන් දෙයුතුයකම් කළා තමන්ගේ බිරිඳ දෙයුතුයකම් කළා තමන්ගේ දරුවෝ හතර දෙනාට ඉතාමත් නිහලින් යුතුයකම් කළා මොකද උගන්නලා රටේ වැදගත් ප්‍රමුඛ දරුවන් බවට පත් කළා අන්තිමේදී සඳය සමගිය වයසකට ගියාට පස්සේ මේ මහලු බමුණා තමන්ගේ තනි පාවිච්චයට පමණක් ඉතුරු කරගෙන හිටියා ඒ කාලේ කහවණු ලක්ෂා කහවණු කියන්නේ රත්තරන් පවුම පවුමේ වචනා සමෝබ දන්නවනේ
ඒ වගේම පවුම් ලක්ෂ අටක් ස්ථිර වශයෙන් තමන්ගේ අවසාන කාලයේ දෙද දුක් කරදර සඳහා දරුවන්ගෙන් යැපෙන්නේ නැතුව ජීවත් වෙන්න තමන්ගේ ආරක්ෂාවට තමන්ගේ පින්දහම් වලට තමන්ගේ සියලු අවශ්‍යතා කටයුතු සඳහා ඉතුරු කරගන්න. ඔහුට පුතු හතර දෙනෙක් සිටියා. මේ පුතුන් හතර දෙනාට සිය කුලයට ගැලපෙන්නේ, වංශයට ගැලපෙන්නේ. ඉතාම රූමත් බමුණු කුමරියන් සිය දෙනෙක් සල්ම පාවලා දුන්නා. විශ්වාසකාරයෙ නෙමෙයි උසද මහතට ගැලපෙන, රුවට රුව ගැලපෙන, ධනයට ධනය ගැලපෙන, සිටු පවුලට ගැලපෙන, කුල මල පිරිස් වලට අනුව හැම දේටම ගැලපෙන මේ නිසා හතර දෙනි තමයි සිටින් හතර දෙනාට ආවාහ විවාහ කළොත් මේ විදිහට හොඳින් තමන්ගේ බිරිඳ අභාවයට පත් වුණා. දරුවන් හතර දෙනා දීතුකම් කරගුණේ තාත්තා තමන්ගේ දැමිණිය මලගිය පසු සිත්තු හතර දෙනාගේ විහිලියන් හතර දෙනාගේ ඉතාම හොඳට ඇක උපස්ථාන ලැබුණා. තම පියතුමා වට කරගෙන ඌවටන් කරන්න මේ සිත්තු හතර දෙනයි ලේල හතර දෙනයි හරි ආසාවෙන් ඌවටන් කළා උපස්ථාන කළා. මේ මහලු බබුනාගේ සතුටින් එන්න එන්න වැඩි වුණා. මොකද ඔහුගේ බිරිඳ නැති ශෝකේ දිරුණා තමන්ගේ දරුවා හතර දෙනා හොඳට සැලකෙනවා, දේවිදා හතර දෙනා හොඳට සැලකෙනවා. ඔවුන් කෙරෙහි දිනපතාම සතුට වර්ධනය දරුවන් කෙරෙහි දේවිදා හතර දෙනා. හැබැයි තමන් සතු ධනය සපටිකමින් ගැනීමට කරන රැවටිල්ලක් බව මේ තාත්තට වැටහුනේ නැහැ. තාත්තා පුතු හතර දෙනා විශ්වාස කළා. ඒ තරමටම දේවිදා හතර දෙනා විශ්වාස කළා. එහෙමනම් ඉතින් දෙමව්පියෝ දරුවෝ කපටි ගමෙන් දෙමව්පියෝ රැවටුවාට දෙමව්පියෝ තමන්ගේ දරුවෝ අම්මටත් කියලා අම්මට ගැහුවත් අම්මගෙන් බොටි කාගෙන තමන්ගේ දරුවාගේ සාර ඉවසලා දරුවාගේ ආරක්ෂාව කරනවා. දරුවන්ට බෑ, දෙමව්පියන්ට බෑ, දරුවෝ රවටන. ඉතින් මේ දරුවෝ කපටි ගමෙන් තාත්තගෙන් බොහෝ මෙහෙයුම් කළේ. දරුවන්ගේ සහ ඉහළියන්ගේ ස්ථාන කොච්චර කියනවා නම් අස්ථාන ඉවර ලබන බමුණාට සුව සැපෙන් අඩුවක් තේරුනේ නැහැ. අන්නතුරු දෙනවා, කොන්දිය දෙනවා, අඳින පඳින හැමදේම කියලා දෙනවා. රාත්‍රි මොහොතකම කළ කකුල් මසාජ් කරවලා බොහොම උපකාර කරනවා. මේ ලීල හැමතුම් හරි විදිහට. ඉතින් මේ බැල මේ තමන්ගේ පියතුමා ගැට උපස්ථාන කරනකොට දරසක ඔවුන් සියාගේ අත්සා නිවර කරන ගමන ඉතිේ දිතන්නේ අපපස්ථාන කරලා රෑට ඉතිී දහසේ තාර්ථක අත පෑම සාච්චර කර සම්බාණය කර කර ඉන්න වෙලාවත් කර ඒ දරුවෝ මෙහෙම එක ඒතුමනින් අපි ඔබට සැප සම්පත් ලබා දෙන ඔබතුමාට ඉතාමත් ඉහලින් අපි කලසුන අපි දරුවේදී අපි හතර දෙනාට කරන්නේ ඔබතුමාගේ ලේවලියන් ඔබට සමන්ගේම ලේවලින් ජාතකයේ දරුවන්ගේ උපස්ථාන බලන කිසිවකින් අඩුවක් තියෙන්නේ නැහැ නේද? ඔන්නෙන් බලන්න මේ අපි ගියත් අපේ ලේවිලා ගියත් ඔබතුමාගේ ලේවිලා ගියත් මේ විදිහට ගන්න බොන්න දීලා ජීවිතේ පවතින තාක්කල් තාත්තේ අපි ඔබතුමා ආරක්ෂා කරගන්නවා කියලා මේ දරුවන් අතර ලොකු පුතා අනිත් දරුවන් කෙරෙහි විශ්වාසය ඇති කරගන්න. තාත්තගේ හිත සැනසෙව්වා. අදවත් නැතුව අපි බලන්න සලකන්න. මේ කතාව අවබෝධ කරගන්න බැරි වුණා රාහින්තක තාත්තා සිද්ධවරයා. මේ කතාවට බමුණ රැවටුණා. සිත මොළොක්කුණා. කරුණා මෛත්‍රියෙන් පොදවැළුණා. මහලු මට ධනයෙන් ඇති ඵලයේ මොකක්ද? ලස්සටින් ඇති වැලේ මොකද? මට දරුවෝ කන්න දෙනවනම්, අඳින්න දෙනවනම්, දෙද දුකට බෙහෙත් කරන් දෙනවනම්, අත පය මිරි කරලා මාව ඉතාම ආදරෙන් බැකබලා ගන්නවනම්, ආය මොකටද මං සල්ලි අපේ තියාගන්න. මේ රැවටින් තාත්තමී හිතෙන. මේවයින් මට ඵලයක් නෑ. ඵලයක් ඒ දරුවන්ගෙන්ම. ධනයට වඩා, මුදලට වඩා, මට අන්තිමට පිහිට වෙන්නේ මගේ දරුවෝ. ඒ නිසා මං ඉදු කුඟලු සල්ලිමින් වැඩක් නෑ කියලා. තමන් නිශ්චිර වශයෙන් තැන්පත් කරගෙන ඉඳපු ලක්ෂ ආචර. ලක්ෂයෙන්ම
ਸਾਨੇ ਹੱਥ ਰੱਖਦੇ ਦਿਲਾ ਇੱਕ ਛੋਟੇ ਕੋਲ ਦਿਲਾ ਸੇਗਾ ਨਹੀਂ ਅਨਿ ਅਤਰ ਦੇ ਨਾਸਮ ਮੇਰਾ ਲਾਸ ਦੇ ਗਾਣੀ ਮੇ ਲਾਸਾਤ ਇਹਨਾਂ ਦਾ ਰੂਹ ਅਤਰ ਦੇ ਨਾਲ ਬੇਦਲ ਹੋ ਗਈ ਇਹ ਵਗੇ ਨੂੰ ਕਮੰਟ ਆਈ ਸੀ ਜਿਵੇਂ ਸਿਸੂ ਨੂੰ ਸਿਰ ਨੂੰ ਦੇ ਪਲ ਉਹਦਾ ਸਤਰ ਬੈਗੀ ਖਾਦਲ ਕਮੰਗੀ ਪੁਕਾਰ ਤੋਂ ਅਗੇ ਉਹ ਲੈ ਲਈ ਲਾਸ ਔਰ ਲਗੋ ਕਿਹੜੀ ਕਾਲੇ ਅੱਗੇ ਨੇ ਕਿ ਤਾਂ ਸਰੀਰਿੰਗ ਨਰ ਦਰੂਰੀ ਕਿ ਬਹੁਤ ਮਿਹਨਤ ਕਰੀ ਕੋ ਵਾਇਸ ਦਾ ਸੇ ਦੋ ਨੀ ਵੀਡੀਓ ਲਾਈ ਸਾਥ ਮੈਂ ਕੱਲ ਨਹੀਂ ਸੀ ਰਾਵਤ ਲੱਗਾ ਸੀ ਦਾਗੂ ਲੈ ਲਈ ਨਾ ਕਮਲ ਨਹੀਂ ਕਿ ਤਮਾਮ ਦੇ ਪੁਕਾਰ ਲਾਸ විශාලදී අද නෑනේ එකත් හතරේ එකෙන් දුන්නේ අපිට කියලා වැඩි වෙන දුන්නේ නෑනේ පොඩි පුතාලන්නද කියන්නද ඒකට මේකත් එක්ක කිච්චරි දෙන්නේ දෙවි පුතා ළඟට ගියාම ඒ පුතා කියනවා පුතයි ඒ පුතාගේ දෙවි දෙන්නම කියනවා ඒ අපිට විතරක් කරුන්නේ පොඩස් හතර හතර බෙදලා සමාන වෙන දුන්නේ අනිත් අය ළඟට යන්නේ තුන්වෙනි පුතා ළඟට ගියා හතරවෙනි පුතා ළඟට ගියා මේ හතර දෙනාම රවටිදින් තාත්තගේ දේතු කෝම ලියාගෙන තියෙන අතේ තියෙන හැම සතියක්ම ලියාගත් මේ දරුවෝ වස්ත්‍ර එකක් තරමට දෙන්නේ තරම ලොකුම පැහැදි අන්තිමේදී මහා කාරණේ මහා සිතුවරයා සවැදුර ඉදපු සිතුවරයා බොහෝම දුකටපත් වුණා විශේෂයෙන් මේ දරුවෝ මේ සාර්ථක වෙනවා දැන් මේ නියෝ ටික එනවා දැන් කුසගින්නේ අනුන්ගේ කිතිලිවල් වල නිදාගන්න. සම්පෙන් ලයිදිමින් කිතිඋගේ කිලිසල් නම් අසාගිය මාත් කිතුම ගවත් හම්බුනේ නැහැ. අන්තිමේදී මේ ගමුණා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය සවස් නිවර ජේතවනාරාමයේ සිටිය. ඉතින්ද ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ තින් කාටත් කරුණා මෛත්‍රී කතා කරනවා. සියලු දෙනා සමග මෙත්කින් කතා කරනවා යහපතින් කතා බහ කරලා ඉගෙන උපකාර කරනවා උපදෙස් දෙනවා මොනවා දිහා බලාගෙන හිටපු මේ අපරණ යේසුමා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඉහිල වන්දනා ඉහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා දුබල සිරුරි බහැරු සිරුරි බුදුරජාණන් වහන්සේ සූදානම් කුටියේ දිස්ත්‍රික්කයට ගෙස්සෙන වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ බුදුහාමුදුරුව බමුණ දිහා බලලා පුදුම වුණා. කලින් බොහෝම ඉසුරුමත් ජීවිතයක් ගත කරපු රත්තරම් පාටේ හිටපු මුළු සැවැත් නුවර මේ තරම ප්‍රසිද්ධ ඒ වගේම කවුරුත් බොහොම කැමැත්තෙන් අතුරු ඉස්සුතු ප්‍රියමනාපනේ බමුණට මතක වුණේ බුදුහාමුදුරුව බමුණගෙන් අහනවා බමුණ ඔබ බොහෝම දුකයි සිටින්නේ අන්නේන කොරෝනා ඉදි මේ අන්නේන බොහෝම දුකයි ඉන්නු ඉතාමත් මහලු වෙලා වගේ පේනවා ඔබ රකින්න බලා ගන්න කෙනෙක් නැද්ද දැන් බමුණ එළියට බුදුහාමුදුරුවන් කියලා සාමීන බුදුරජාණන් වහන්සේ සුසුතර දෙනාම මා රැවටුවා මාතතු අටසක්ෂයේ ධනේ බෙදා හදා ගත්තු ඔවුන් බෙදාගත් ගුණ බෙදල දුන්න ඊට පස්ස ඔවුන් සහ ඔවුන්ගේ බිහින් දැවරුමා එළවාටම දැන් මට යන එළමන්න මම මහමගේ ඉළමන් මං අනුන්ගේ ගෙතලි වැල්වල ඉදිගත් වෙන කුසගෙන්නේ ඉලා කතා ඇවිදි මේදික කිව්වහම බුදුහාමුදුරුවෝ ඊළඟට මතක් කරනවා සිතුතුමනි බන්නේ එසේනම් මම ඔබට මේ ලස්සන කවියක් කියලා දෙන්න
මේ පාඩම් කරගෙන ඉන්න ඔබේ පුතුන් ඇතුළු බොහෝ දෙනා රැස් වෙන තැනට මේ සභා මැදට ගිහිල්ලා හඳ නැගා ඉඳාතාව මේ කවිය මේ ගායනය කරන මේ දෙමව්පියන්ට නොසලකන දරුවන්ට මෙන්න මේ වගේ දෙයක් කරන්න සිංහාසනයට ගිහිල්ලා ඉන්න දෙමව්පියන්ට සලකන්න කියයි අතීතේ පවා ලෝකේ දෙන ලොකු ලොකු පුතුවල වාඩි වෙලා ඉඳලා තියෙනවා රැස් විහිදුවගෙන ජීවත් වෙලා තියෙනවා අම්මට නොසලකපු තාත්තට නොසලකපු අම්මා වැඩි හිටියන් වාසයට ගාල් කරලා තාත්තා වැඩි හිටියන් වාසයට ගාල් කරලා රජ වෙච්චයි ඉන්නවා රජවරු ගිහින් බබලිච්චයි තියෙනවා මම හිතන්නේ ලෝකේ මෙවැනි සත්‍ය සදාගානිකව ඇතේ නිසා වෙන්නේ මේ බුදුහාමුදුරු මේ දාස පහකින් මේ බමුණන්ට කවිති කියන්නේ ඒහි ජාතේහි නන්දිස්සං ඒසංච භවතිස්සං ඒ මං ජාරේ සම්මුච්ඡා සාවාරෙන් සුත මේ සිංහල තේරුම කියලා දෙන්නේ කොහොමද නිකම්ම කියන්නේ නැහැ යම් පුත් කෙනෙකුන් සමග මම සතුටු වීමද යම් පුත් කෙනෙකුන්ගේ දීමව කැමති වීමද ඒ දරුවෝ බල්ලන් ලවා ඌරන් නුඹඳවනාසේ ඔවුන්ගේ අඹුවන් නිසා මුණාවි මා එළවා දැන්නේ පළවෙනි දවීන් සමා මැදට ගිහින් තමන්ගේ දරුව හැසිරෙන තැන්වල තමන්ට නොසල කර දරුව හැසිරෙන තැන්වල ඒ ගමේදී ඒගොල්ලෝ යන එන තැන සමා මැදදී තමන්ගේ දරුව ගැන මෙන්න මේවා ඒ සෙනග ඉදිරිපිට කියන්නේ හොඳ දරුවෝ විලාන්න ඕනේ විලන් විලාන්න ඕනේ දෙවෙනි එක තමයි අසංතා කිර මා ධම්මා තාතාති භාතවි රක්තතා පුත්ත රූපේන ඊදායන් වයෝග ඉතින් මේක මම හිතුණා එක මේක තියෙනවා මේක තේරුම තමයි හරිම සුන්දර මෙන්න මේවා ඔබ පාඩම් කරගෙන ඉන්නියක් කොමන්නේ අනාගතේ ලාමකෝ අසත්තුෂෝ දරුවෝ මට පියා පියායයි කියන නම් ගුමි බාල මෝන තල්ලි දිගුණට උගත් තල්ලි අසත්තුෂ දරුවෝ මට පියා පියා කියන කතා කරනවා උත්රුවින් යුත් රකුසන් වැනි වූ දරුවෝ මහලූ මා එළවා දැන්නේ උත්රුවින් යුත් රකුසන් වැනි වූ දරුවෝ දීමෝකෝ පොලිකාර තමන්ගේ රත්තරන් දරුවෝ සම්පත් වුණත්ේ ගැන හිතුවත් ඒ දරුවෝ පස්සේ රකුසන් වගේ ඒවාට පත් වෙනවා කියලා මේක තේරෙනවා. දැන් තුන්වෙනි එක තමයි අසුව ගින්නෝ ඉන්බෝදෝ ආදන අපනී බාලකානම් පිතා තේරෝ ඒක තේරුම තමයි හරිම ලස්සනයි ජරාවට පැමිණි දාවන නොහැකි ජරාව දුකේ නා කියලා වැහැල්ලා ගිය යම් ගුවන් බැරි අපෙක් සරදමන්නා මෙන් ධනෙ උදුරාගෙන දීපල උදුරාගෙන කෑම ගීමාගෙන් නොසලකා පහකරන ලද අසත්පුරුෂ ධනුවන්ගේ ඒ මහලු පියා අන්ති ගෙවල් දරවල්ලන සිනමන් යදිසි කියලා මේකත් කියන්නේ අතරවෙනි එක තමයි දන්දෝව කිර මේ සේයෝ යන් මේ පුත්තා අනත්තබ සන්දම්ති ගෝනං වාරේති අතෝ සන්දම්ති කුක්කුර ඊකරු නොවු මාගේ යම් දරු කෙනෙක් වෙද්ද ඔවුන්ට වඩා මගේ සැර යති මට ඒ සැර යතිය අනින්නට එන්න ගොනිකුන් එන්න හරකි අන්න තමන් අනින්න හරකි ඒ සරගෙන් කන්න දෙන බල්ලෙ කපන්න දෙන බල්ලෙ වලක්වන්න සැර ඇති උපමා වෙනවා හැබැයි මේ අසත්පුරුෂ ධර්මයේ හැදුනොත්
ඒ දරුවත වඩා අද කරන්නේ කියවටිනවා කියලා යන යන තැන්වල ගිහිල්ලා කියන්නේ. ඊළඟට පස්වෙනි එක තමයි අන්ධකාරයේ කුරේ හොති ගම්බීරී ගහදමේ දැකි. දණ්ඩස් අනුභවේන අලිස්වා පතිතිච්චති. ඒ සැරයටිය අඳුරෙහි යන කල දැන් අඳුරෙහි යන කලයේ හැරමිතිය තමන්ට ඉදිරියෙන් යනවා. තමන්ට උපකාර කරන කන වෙනවා ගැඹුරු දිහේ බහින කල ඒ හැරමිතිය දාලා දෙය දිහේ ගැඹුර බලාගෙන අපිට වරේක දියට බහින්න පුළුවන් උපකාර වෙනවා හැර සැරයටි. අතපය පැටලිලා වැටෙන්න යන කල සැරයටියේ ආනුභවයේ නොවැටි ඉන්න පුළුවන් සැරයටි උපකාරයෙන් අපිට ඒක මහා පුදුම උපකාරයක් කරනවා හැරමිතිය. අසත්පුරුෂ දරුවෝට වඩා අසත්පුරුෂ දරුවේ අසත්පුරුෂ පුතේ අසත්පුරුෂ දුවේ වගේ අසත්පුරුෂ ලේවියේ අසත්පුරුෂ බෑර කෙරෙක් හම්බ වෙනවට වඩා සැරයටිය වටිනවායි කියලා බුදුරජාණන් වහන්සේ මේ කවිතේ කියන්නේ. මේ දෙක ඉගෙනුවාට පස්සේ මේ බමුණා මේවා ඉගෙනගෙන ඉතාම බුදුරජාණන් වහන්සේට නමස්කාර කරලා දවසක් බමුණා බුදුහාමුදුරුවෝ උගන්වපු හැටියට මනාව කරකී උන්වහන්සේ බුදුහාමුදුරුවෝ තමයි අනුන් කරන නලන් දෙන්නේ ඇති සංසදේ තියාගෙන උපස්ථාන කරන්නේ ඇති තමන්ට සිව්පස්සේ උපස්ථාන කරපු දායකයෙක්නේ. බුදුරජාණන් වහන්සේ මහා කාරුණික නිසා තමන් හෝ තමන් ඇතුළු කරන ඉහළ පෙළේ දායකයෙක් ලබා මේ මුතුන් බමුණාගේ වටිනාකම් ගුණධර්ම කියලා දීලා මෙයාට උපස්ථාන කරලා සර්තන අන්දුලලා සරස්වාගෙන මේ පුතුන් සතර සතර දෙනාම පැමිණ සිටින මහා සභාවක් නැද ගිහින් අවසරගෙන මේ පස් මේ කවි පහ මේ ගාථා පහ ශබ්ද නගා ඒ සභාවට කිව්වා. ඉස්සෙල්ලි නම් ගම් කියන්නේ ගියේ නෑ මහා සහ කරණ තෙනගේ ඉදිරියේ එනගේ ඇතුළේ තමන්ගේ දරුවෝ ඉන්න වෙලාවක මේ අතර කිව්වා ඒ කියල ඉවරනකොට මේ පුතුන් සිව් දෙනා පිළිගෙන යා ඔසවා වඩාගෙන ගොස් අඹුන් සමග පිස්සේ ආසගේ පස්සල්ලා සාතර කරනවා. අදනගෙදී දරුවන්ට එරෙහිව වචනයක් කිව්වොත්ම තාත්තගේ අතපය කඩලා සංකූඩුවට ගන්න. අම්මා දරුවන්ට එරෙහිව සුදුද්දෝ ගමේ හරි කොහරි වචනයක් කිව්වොත් කට කපනවා අම්මයි. අම්මා ගිහිල්ලා බලකූඩුවට ගන්න. එහෙම නැත්නම් හොයන්න බැරි පළාතකට ගිහිල්ලා මරලා දානවා. එහෙම නැත්නම් ඔයාලා අත්‍යවශ්‍යම කරලා දානවා. අද මේ අද නම් මේ කවිගෙන ගිහිල්ලා පිළිගොඩේ ඉන්න සංවල කියවන්න එපා. දරුවෝ හිතන්නේ ඒක අපහාසයක් කියලා දරුවන්ට මහා නින්දාවක් කළා කියලා. මොන දරුවෝ අසත්පුරුෂ දරුවෝ හැරමිටියටත් වඩා බාල ගතිය ඇති දරුවෝ දෙමව්පියන්ට එවිල කොච්චර බයි නැයි අම්මට කුණු හරතෙන් බනි නැයි තාත්තට කුණු හරතෙන් බයි නැයි තාත්තට අම්මට ඕලා බල නැයි අම්ම තාත්තට ගහ නැයි මතාසගේ හිත් විදවන දෙමව්පියන්ගේ හිත්වලට ගල්ලිනි වලින් අන්නෝ වගේ මහා නරක වචන නපුරු වචන සර වචන කියනයි කොච්චර ඒ දරුවන්ට නම් මේ බුදුරණන්ගේ මේ උපක්‍රමය යදන්නේ අන්නේ අම්ම දක්කපය උත්සන දරුවේ අවදාස්සත් නැයි හැදෙන කෙනෙක් නෙමෙයි. ඕවේ දාලා මකලවත් ඒ දරුවන්ගේ අමුණ වෙනස් කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ මේ ඉතාම වටිනා ගාථා පහ තෙනගෙන දිස්කියලු ඒ දරුව ඇවිල්ලා මේ තාත්ත උත්සගෙන ඒක තාත්තට මේ ඉන්දස් එක හොඳින් උවටන් කරයි කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි මේ පසුව ඉන්කම් මේ ලියලනු මේ දරුවෝ කතර දෙනා නිලි රාත්‍රත් දෙදින් එක බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න ඇවිල්ලා සමාව අරගෙන පින්කම් කරලා තාත්තත් එක්ක අම්මව තීපත් කරලා පින්කම් කරලා බොහෝ පින්කම් වල තියදුන සිල් ගත්ත දන් දුන්න බණ ඇහුවා. මේව බොහෝ තල භාවනා කරන්න පටන් ගත්ත මේ දෙන්නයි තාත්තයි නම දෙනස් මේ පිරිසට බුදුරජාණන් වහන්සේ සමන් වහන්සේ ධනපාලක නම් ඇත්රජව උපන් කල බුදුරජාණන් වහන්සේ මහා බෝධි සම්භාර පූර්ණ සමයේ ධනපාලක නම් ඇත්රජව උපන් කල තම මවට උවටන් කළ අයුරු පවසා මාතුකෝසක නාගරාජ ජාතකයේ දේශනා කළා. බමුණා ඇතුළු කුතුළු හතර දෙනා මෙහෙලියන් හතර දෙනා සෝවාන් ඵලයේ පිහිටවාලන්නට බුදුරජාණන් වහන්සේට හැකියාව ලැබුණා. ඒ
එකක් හරි සතුටුස ගුණ තිබුණු අය තමන් අතින් වෙච්ච වරද තේරුම් අරගෙන ඒ වරද හදාගන්න දහම උපකාර කරගන්න. දහමෙන් තනතන එර තිනකුත් ඒ දරුවන්ගේ ළඟ තිබ්බට ඉන්නේ. ඉතින් තෘෂ්ණාව නිසා ආශාව නිසා අම්ම තාත්තගේ දේ ගන්න එක සාධාරණයි. අදත් එහෙමයි. මාම දෙමව්පියන්ට කිවිහර නොකරනට තාත්තට කියනවා තාත්තේ මම ව්‍යාපාරයක් පටන් ගන්න යනවා. මට ජීවිත භුක්ති තියන්න නැතුව ගි මහගේ ලියන්න පහවල් ඉදම ලියන්න පහවල් දී දෙන්න ඔයාගේ කවුන්ට් එක මට දෙන්න කිව්වා. ඔයාගේ බැංකුවේ තියෙන දේවල් මගේ නමට හරවන්නකෝ කියලා බොහොම ආදරෙන් කරුණාවෙන් තාත්තට බතර දාලා අම්මට බතර දාලා තමන්ගේ බිරිඳට ස්වාමියාට හිත සුවපත් කළා. ඊට එහා දේවල් කරලා රවටගෙන බොහෝ විට අතහරින දරුවෝ ඉන්නවා. යුතුකම් වගකීම් ඇහැර හරින අසත්පුරුෂ දරුවෝ ඒගොල්ලන්ට අසත්පුරුෂය කියලා කියන්න බෑ. අසරණය මුල අසත්පුරුෂ තමට වඩා අසරණය තමයි ඒ වගේ පව් කන් කරන්නේ. සින් පව් දන්නේ නැති කුසල් අපසල් දන්නේ නැති හොඳ නරක තේරුම් ගන්න තේරුමක් නැති අසරණම අවබෝධයෙන් අඩු පුද්ගලයෝ ඒ වගේ දේවල් කරන්නේ. යුතුකම් මඟ හරින වගකීම් මඟ හරිනවා. නිකන් හිතල බලන්න අපි තාත්තට දෙන්නේනවා අම්මට බින් දෙනවනේ. අම්ම තාත්තට නේ අපි අම්ම තාත්තට ගොඩක් උදව් කළා කියලා දෙමව්පියන්ට අපි බින් දෙනවා නිතර. හැබැයි අපේ අම්මගේ අම්මා ආච්චි අම්මා තාත්තගේ අම්මා ආච්චි අම්මා ආත අම්මා අපි කොච්චර ගන්න දීලා දෙනවා කියලා පොඩ්ඩක් හිතලා බලන්න. හැබැයි අපි ආච්චිට බින් දෙන්නේ නැහැ. සීයට බින් දෙන්නේ නැහැ. සමහර තාත්තා නිදිගලන් දීලා දෙන්නත් මුණු පුරාද දීලා දෙන්න වෙලාවල් තියෙනවා සමහර සීයල. ලොකු පුතාට පළවෙනි දරුව ලැබුණාම බැංකු පොතක් හදලා ලොකු මුදලක් දානවා සීයක් ආච්චි. ආච්චි ගලේ තිබුණු මාළු මිනිගිරිගේ කලට දානවා. ආච්චි කනේ තිබුණු අලුංගා දෙක මිනිගිරි වැඩි වීට පස් වුණාට පස්සේ දුවට දෙන්නේ නැතුව දුවගේ දුවට කනට දාන ආදරේ. සමහරු ඉන්නවා ඒවා මතක. සමහර ඉන්නවා තාත්තට වඩා බාප්පා උදව් කරනවා මහත්තයා උදව් කරනවා අම්මට වඩා පුංචි අම්මලා ලොකු අම්මලා උදව් කරනවා නැන්දල මාමලා අපිට කොච්චර දේවල් කරලා තියෙනද කියලා පොඩි කාලේ පොඩ්ඩක් අතීතාවජනයක් කරන්න බලන්න. සමහර නෑදෑයන්ට වඩා තමන්ගේ යහළුවා ජීවිතය තමන්ට උදව් කරනවා. තමන්ගේ ජාතිය නෙමෙයි තමන්ගේ ආගම නෙමෙයි තමන්ගේ අසල් වාසිය පවුල ජාතියට වඩා හරියට අපිට උදව් උපකාර කරපුවා. බොහෝ විට අපිට තමන්ගේ දෙමව්පිය ඥාතීන් මතක් වෙනවා. ඉතලතුන් මතක් වෙන්නේ අසල්වාසීන් මතක් වෙන්නේ. මේ වගේ තමයි එකින් එක මතක් කරන්නේ රත්තරන් කුසේ රත්තරන් නෙමෙයි. අපි හැමෝම මැරෙනවානේ ලෝකෙ කොහේ හිටියත් මැරෙනවා. මම මේ ගියදී සිංගප්පූරුවට ගියා, ඉන්දුනීසියාවට ගියා, ඉන්දුනීසියාව කියන්නේ සුමාත්‍රා දූපත් ජාවා සුමාත්‍රා දූපත්වල පුදුම සෙනගත් ඉන්නවා. අපේ රට වගේ විශාල මහා ජනන් අපේ රට වගේ විශාල ගුණයකින් වැඩි රටක්. ඉවහෙ ගිහිල්ලා ඒ මිනිස්සුත් එක්ක ජීවත් වෙනකොට ප්‍රතිවිරස් කරන මම හිටියා. ඒ පුදුම යුතුකම් වගකීම් මේ මිනිස්සු හඳුනනවා. බණ අහලා නැහැ විශේෂයෙන් මතක් කරන්න ඕන ලෝකෙ ලොකුම සයිකේ තියෙන්නේ බෝරෝබුතුන් ඉන්දුනීසියාවෙන්. ඉතින් ඒ බෝරෝබුතුන් මඟින් ගිය වෙලාවේ ඒ රටේ මං මගේ පොඩි හාමුදුරුවෝ එක්ක ඒ රටේ චිරජාතික මහතුරු ඊට දෙනෙක් කියලා අපේ රටේ ඇවිද්දා. ඉඳලා ඉතින් ඒ හැම සිද්ධස්ථානයකම ඔක්කොම මුළු රටම ඉන්දුනීසියාවේ සියලු දෙනාම ඔස්සේ ලෝකෙ ලොකුම සයිකේ තිබුණු රට ඇතුළත මුළු රටේ වැඩිම ඉන්නත් බෞද්ධ හේවෙන්නේ නැති බෝරෝබුදුන් දිහා බැලුවාම අස්තර ගානක සයිකේ දහස් ගානක් හඳුකු මුළු කන්දක්ම එහා පැත්තෙන් දෙන ලෝකෙ ලොකුම ගිනි කන්ද ගිනි කන්දක මේ පැත්තේ තියෙන මුළු කන්දම බුද්ධ ප්‍රතිමා වහන්සේ දහස් ගානක් මහා චෛත්‍යයක් මුළු කන්දම බෝරෝබුදුන් ලෝකෙ ලොකුම චෛත්‍ය සාලම පූජා භූමිය සේවදී බැලුවම සමිකර කළු ගලෙන් හදලා තියෙන මං හිතන්නේ මුළු ඉන්දුනීසියාවම ඒ කාලේ බෞද්ධ වෙන්නේ. ඒ නිසා ඒවත් කරන්නේ. අද නමුත් මුස්ලිම් රජවරු ඒ රට පාලනය කරන ගත්තට පස්සේ දැන් ඒ රටේ සියලුම ජනතාව මුස්ලිම් වෙලා ආගම මුස්ලිම් වෙලා තියෙනවා. හැබැයි
කියනසු බලෙන් මුස්ලිම් කලාට මුස්ලිම් මිනිස්සු ළඟ අර අතීතයේ බෞද්ධ ඥාන තිබුණ නිසා මනුස්ස තම කිනීලති සාමාන්‍ය මිනිසුත් එක්ක මම සාමාන්‍යයෙන් ගොඩාක් ගැවතුනා කතා බහ කළා ඒගොල්ලෝ පිට සුදුම මිනිස්කම දීම යහපත් තමක් තිබුණේ බෝරෝ බුදුන්ගේ ඉතිහාසයේ අපිට ඔක්කොම කියලා දුන්නේ මුස්ලිම් ළම මම එක මතක් කරේ ජාති ආගම කුලය ගෝත්‍රය කුමක් වුවද යුතුකම වගකීම කියන එක පපුවේ තියෙන ගුණයක් කළ ගුණ මතක තියෙන සත්පුරුෂයන් කළ උපකාර මතක තියෙන සත්පුරුෂයන් සත්පුරුෂ දූ දරුවන් සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් එවන් වූ ගුණ ධර්ම වලින් පිරිච්ච කෙනෙක් කවදාකවත් යුතුකම වගකීම මඳ හරින්නේ එහෙමනම් ගත්තරන් දෙමව් කියන්නේ සතරන් කරුණ දරුවනි සතරන් පූති දුවේ පුතේ පොඩි පාල් ඉඳලා අපිට ගුණ ධර්ම ඉගෙන ගන්න තියෙන සම්පත මෙහෙර තමයි කියන්නේ පිතා ඔබට මවක් හිටියන්නේ ඔබට තියෙන චිත්තය මේ කිරිතන කිරිතන පොලේ ඔබේ මවතුන් මුංචි ගානින්දලා ගණ ගාන ගානින්දලා ඔබට කෑම දීම ටික දීලා ඔබ සුපස්තිය ඔබේ සියතුන් ඔබේ මෞපියන් ඔබට කරපු යුතුකම් දිහා බලනකොට ඒක ඔබ විතරම ගන්න මේ ලෝකේ ඔබේ දිනින්ද ගන්නනේ ඔබේ ස්වාමියා ගන්න ඔබේ දෙමෞපිය ඔබට කරු යුතුකම් ඒ ඔක්කොම මෙලිහි කළා ඔය දෙමෞපියන්ගෙන් ලැබුණු දේවල් වල වටිනාකම මෙලිහි කළා මගේ අම්මා මගේ තාත්තා මගේ සහෝදරයා මගේ සහෝදරි මගේ ඥාතිවරිය මගේ ඥාතිවරු මගේ ස්වාමියා මගේ දිනින්ද මට කරපු දේවල් මම නැවත ඒගොල්ලන්ට කරලා තියෙනවා. ඒගොල්ලන්ගෙන් මට ලැබිච්ච උපකාර තරම් උපකාරයක් මම මේ ඇයට කරලා තියෙනවාද කියලා මේ ඉඳගෙන ඉන්න ගමන් බලහගෙන ඉන්න ගමන් නිතන් කල්පනා කරනවා. ප්‍රතිපස්ථාන භාවනා කියලා කියන්නේ ඕකද? සීයේ නුවණින් යදී මෙලින් කරන එකද ප්‍රතිපස්ථාන කියන්නේ? මොන ඇහිලික දිහාගෙන මුස්නා දැමීම එක නෙමෙයි ප්‍රතිපස්ථාන කියන්නේ. ප්‍රතිපස්ථාන කියන්නේ සීය පිහිටවාගෙන සමංගල මෙලිහි කරන්නේ කියන සතිපට්ඨානෙයි. මේ සතිපට්ඨාන භාවනාව කියන්නේ ඒකයි සමන් සමංගල මෙලිහි කරනකොටයි සමන්ට මේ යුතුකම් වගේ කියන මතක් වෙන්නේ. මතක් වෙන වෙලාව සමථ කරන්න එපා. අම්මව රවටන්න එපා. උපන උපන් ආත්මවල ඉඳමන් යදින්න වෙනවා. තාත්තව රවටන්න එපා. තාත්තට බොරු කියන්න එපා. අම්මට බොරු කියන්න එපා. බිරිඳට බොරු කියන්න එපා. ස්වාමියාට බොරු කියන්න එපා. හාමුදුරන්ට බොරු කියන්න එපා. සමන්ගේ යහපත වෙනුවෙන් උදව්කාර කරන කිසි කෙනෙකුට බොරුවක් කියන්නේ ඇත්තම කියන්නේ සමන්ට යම් උපකාරයක් ඕන නම් බොරු කියලා රවටලා ගන්න සමන් අනුන් රවටනවා කියන්නේ සමන් මුළු සංසාරෙම රැවටීමකට පත් වෙනවා අන්න දැක්ම අඳින්නත් යන්නේ මම නැති ජීවත් වෙන ඉන්දියන් නැතුව හැම තැනම රැලකිල්ලට පත් වෙනවා සමහරු මේ ජීවිත විනාශ වෙලා කියනවා කපටි තමයි දැවැත්ම කම් කරපුවා මේ ආත්මෙම දික්ක ධම්ම වේදනිය වශයෙන් නිසා දුන්නොත් දානය ලැබී නිදහලෙන අම්මට බස් කට දුන්නත් සාත්තර කතා දුන්නත් බුදු කෙනෙකුට දෙන්න දානයක් සාති තමන්ට උපකාර කරපු තාත්තට බස් තේන නොදී කෑම බීම නොදී කාපේ සෙමීම සිංහපතියන් සල කන්නේ දෙමව්පි අපට මොන තරම් සිංහපතියන් සලකලා තියෙනවද කියලා මම හිතලා බලන්නේ මේ කරත්තරන් දෙමව්පි අපේ ජීවිතේ දෙහෙලක් වැනි අපේ හත්තරන් අම්මා කියලා කියනවා මේ ලෝකේ ගඩොල් ගඩොල්ට වඳිනවට වඩා කළු ගඩොල්ට වඳිනවට වඩා බුදුහාමුදුරුවෝ දේශනා කළා මහණෙනි ජීවමාන බුදු කෙනෙක් හා සමානයි සමන්ත දෙවියන්ව සමන්ත ලැබෙන කිය. බුදු කෙනෙක් පිළිගන්නට ඇත්තල දෙමව්පියෝ ගෙදර බුදුන් විදියට සලස්සා. ඒ දෙමව්පියන්ට සලස්සන. රවටන්. ඒ දෙමව්පියන්ට අපෝපස්ථාන. දෙමව්පියෝ සතුටෙන් කියන්නේ. නරනකොට කිසි දෙයක් කරන්න යන්නේ. ඔබේ අම්මා ඔබේ තාත්තා කියන හැම දෙම ඔබටම පවත්ලා තමයි. ඔබේ ජීවිතයේ සුවපත් කරන්න ඔබට මහා මිහිවරක් කළපු මේ රත්නම් අම්මයි තාත්තයි දෙන්න සතුටින් මැරෙනවා දැක්කම දරුවන්ට තියෙන ලොකුම පින්කම මේ රත්නම් කිසි
ඇතුළත පුරුුවන් පිහිටයි සියලුම දෙවියන්ගේ ආරක්ෂාව සැලසේවා කියලා අනේනකට අමු කෙනෙක්ගේ වචනයෙන් දරුවන් ආශිර්වාදයක් ලබා ගන්න පුළුවන් වෙන විදිහට ජීවත් වෙන අමංගේ තාත්තා මැරෙන වෙලාවට දරුවන්ගේ දරුවන්ට ආශිර්වාද කරන තාත්තා කෙනෙක් හැටියට නැරෙන්න උදව් කරන්න පුළුවන් දරුවන් දරුවන්ට තියෙන දෙමව්පියන්ගේ හිත සුවපත් කරනම දෙමව්පියන්ගේ හිත සනසන දරුවෙකුට කවදාකවත් අම්මා වෛර කරන්නේ තාත්තා වෛර කරන්නේ වෛරෙන් මැරුණොත් මැරෙන ගිහිල්ලා නයික් කොළඹෙක් කියලා හරි සමාන්ත ලක්ෂණය දෙමව්පියන්ට නායකාරයෙක් කියලා දෙමව්පියෝ මැරුණොත් ඒ නායකයෝ වන්න මිස්තර කික් කියලා හරි නායකයෝ වන්න ඒ නැති තරංග බෑ හැමදාම මේ නායක අපිට ගෙවන්නේ නෝ ඔය අපි ඉඳලා හිටලා අපලෝ ඒ සංගීත ගන්න බැරි දෙන දුක් කින්නේ ඉතින් සතිය සතිය පාර ඉඳලා ගාලා සමහර ඔපරේෂන් වලට කල් හොයන්න වෙලා තියෙන්නේ අගේ අපිට ඔය ජීවිතා අපුගත ගන්නේ ආසීවිත කියලා බෝඩ් ගන්නේ කොල්ලක් කොල්ලක් ගන්න කියන හම්බකල සතිය සතිය කියන ලෙඩසු සුපත් කර ගන්න හදන්න තමයි මේ මොලි කරපු අපකටි ගන්නකොට මුළු ස්වයමද ඉදිරියේ දිනාව සතුටක් ඉන්නත් කියලා තමයි සමන්ත දෙහිත තුනක් කියක් හදලා ගන්න සමීප වෙන්නේ අවදාසක් නිශ්චලම බැරි රෝගාබාධ හැදෙන්නේ ධර්ම රෝගාබාධ හැදෙන්නේ කොච්චර අසනීපයක් වුණත් ඊට අනුර දෙන්නේ අම්ම තාත්තට කිවිහල කරපු කරුණ පවකාරය පවකාරය එන්නම් අද මම හරි සතුටින් මේ ධර්ම දේශනාව කළේ ඔබ ඔබේ දෙමව්පියන් බුදුරජාණන් වහන්සේ පවා බෝධිසත්ව කාලයේ සිදු බව පතා දෙන බෝසත් ධර්ම පුරණ කාලයේ උන්වහන්සේ මෙන්න මේක දේශනා කළේ මේ බමුණන මේ දේශනාව කරපු මේ දේශනාව කළේ උන්වහන්සේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ ධනපාලක නම් ඇත්රටි උතන් කල මොනට උගතෙන් කළ අයුරු කල මාතෘක නාගරාජ ජාතිකී ධර්ම දේශනා කළ බුදුහාමුදුරු ළඟට ගෙනපු මේ උතුම් අසරණයට මේ ගාථා ධර්මයෙන් ඉදා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ බලම මේ ටික හලා දරුවන්ට නිවන් දකින්නට සාර්ථක නිවන් දකින්නට අවශ්‍ය කරන උතුම් ධර්ම දේශනාවක් අද මා ඔබට ඉතිරි දවන්නේ මේ ඔබට අවබෝධයේ පිණිසමයි දේශනාවට කියන්නේ මෞපිය උපස්ථානයේ ශ්‍රීම බුද්ධ උපස්ථානයත් හා සමානයි අනිත් කාටවත් යුතුකම් කරන්න බැරුණා සොඳී මිස්සකවන් දරුණා ඔබේ රත්තරන් මෞපියන් වෙනුවෙන් පවුලේ ඥාතින් වෙනුවෙන් යුතුකම් කරන්නට බුදුබණ මෝපකාර වේවායි අදවසින්ම ප්‍රාර්ථනා කරමි වාසනාවන්ත පින්නතුමේ අද දින මේ උතුම් වූ මෞපිය උපස්ථානයේ පිළිබඳ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය දරන්නේ ඉතාලියේ පර්මා නගරයේ සේවයේ නියුක්ත සින්නත්පතේ විරාජ ජයවීර පුතුණවන්නතුළු ඒ පවුලේ සියලු දෙනා විසින් මාතර උයන්වත්තේ නොම්බර 7013 නිවසේ පදිංචිව සිට 2017 දෙවැනි මාසයේ 26 වෙනි දිනට වසර දෙකක් ඉරිම නිමිත්තෙන් අභාවයටපත් වූ තම සියතුමා වන ලක්ෂ්මණ ජයවීර තම සියතුමාට පුණ්‍යානුමෝදනා කරන්නටත් වසර 23කට පෙර මියගිය තම මෑණියන් වන බාලගේ වයලට් මෑණියන්ට පින් අනුමෝදන් කිරීම සඳහා මේ පින්වත් විරාජ ජයවීර පුතුමන් ඉතාලියේ ඉඳගෙන තමගේ රත්තරන් දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නටයි මේ ධර්ම දේශනාව මේ ධර්ම දානමය පින්කම සිද්ධ කළේ. එතුමාගේ ප්‍රාර්ථනාවක් තියෙනවා මේ සෑම අවුරුද්දකම මෙවන් ධර්ම දේශනාවක් සිදු කරමින් අන්න මව්පියන්ට පින් අනුමෝදන් කරන දේශකයාණන් වහන්සේ වන බණ්ඩාරවිල අමිතානන්ද ස්වාමීන් වහන්සේට සිදු පිළෝගී භාවයේ දීර්ඝාල සම්පත් ප්‍රාර්ථනා කරන්නටත් තම බිරිඳගේ පරම්පරාවේ තමන්ගේ පරම්පරාවේ සියලුම ජීවිතුන් අතර ඉන්න සියලු දෙනාට සිදු නිරෝගී දීර්ඝාස සම්පත් ප්‍රාර්ථනා කරනවා තමන්ගේ පරම්පරාවේ තම බිරිඳගේ පරම්පරාවේ වර්ග පරම්පරාවන් සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් වගේම net කාර්ය මණ්ඩලයටත් සියලු දෙනාට නිරෝගී භාවයේ දීර්ඝාස සම්පත් ප්‍රාර්ථනා කරනවා
නිවන් පොදු පරමාර්ථයකින් මහා පින්කමක දායකත්වය ගන්න සින්නත් අපි ස්ථාදී පොදු සිතින විරාජ්‍යය ඉරපතුන්වන්ට මනෝනා මහත්මයා කියනියට මේ දෙමව්පිය වෙනුවෙන් කරන සිතු සමගින් නිදුක් නිරෝධී භාවයේ දීර්ඝාසය වේවා තවත් බොහෝ කාලයක් මුස්මාරක සතුටින් සන්තෝෂයෙන් ජීවත් වෙන වාසනාව ලැබේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා තවත් නිවැරදි මව්පියන් උපස්ථාන කරන බොහෝ පිරිසක් සිටි කරන්නට මේ ධර්ම දේශනාව උපකාර වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම දේශනාවේ සම්පන්න බලයෙන් උපන් කන්නාක්ව දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සසර ගමන කෙලවර කරගෙන නිවන් දකින්නට ඔබ සුමා සුබ කෞලේ සියලු දෙනා සම්මේධින උපකාර වේවා නමින් මේ පරිලෝකයේ මව දෙමව්පියන්ට මේ කියන සසර ගමන නිමා කරන්නට උපකාර වේවායි අදවතින්මයි ප්‍රාර්ථනා කරන්නේ ආකාසත්තා චුම්මත්තා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මත්තා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा ඉලංගස්සන්තු මං පරන්ති.